අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 86 වෙනි භාවනා වැඩසටහනේ අනුක්‍රමයෙන් අවසාන සතිවාරයටපත් වෙලා තියෙන්නේ. අපි සතිවාරයේ මුල් කොටස පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් ආරම්භ කරමු. ඊට පස්සේ නිමාව සටහන් කිරීම පිළිබඳව අපි රජී මහත්තයාට මයික් එක බාර දෙමු. එතකන් ඉල්ලීමක් කරමු මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි පහඳුරුනි. නිර්වන් සර්ණයි ගර්ථර ස්වාමින් වහන්සේ භාවනා වැඩමුළු වලදී කමඨාන් සුද්ධ කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට පුළුවන්. නමුත් වඩාත්ම ගැටළු මතුවන්නේ අප නිවසේදී හෝ වෙනත් ස්ථානයක භාවනා කරන විටයි. යම්කිසි ගැටළු සාගත තත්වයකදී අපිට උපදෙස් ලබා ගන්නට ඔබ වහන්සේව සම්බන්ධ කරගත හැකි කෙසේද? අප කෙරෙහි අනුකම්පාවෙන් සමාවෙන අප කෙරෙහි කරුණාවෙන් පිළිතුරක් දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සහ අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ මේ ගැටළු අටු ප්‍රශ්න අඩු ගැටළු විසඳ ගන්න පුළුවන් තැනක ඉඳලා ඇයි අර ගැටළු වැඩි ගැටළු විසඳ ගන්න බැරි තැනකට යන්නේ? මෙච්චර මේ පැහැදිලි උත්තරයක් තියෙන්නේ. මේනට ගැටළු එන්නේත් නැහැ විසඳ ගන්නත් පුළුවන්. හැබැයි යන්න තට්ටියේ මේ තියෙන තනි කකුල උසගෙන තියෙන ගෙදර යන්නේ කොයි වෙලාවෙද කියලා. ඒක උත්තරයක් දුන්නොත් මම පස්සේකට උත්තරයක් දෙනවා. මම දොස්තරණන්ට අපි ප්‍රශ්න දෙමු කොහොම හරි කාමරයක් හදලා දෙමු. මොද මේ එතකොට හරි ගැත අනික් කටේ ඉගෙන වෙන ප්‍රශ්න තියෙන අනික් කටේ තියෙන දැන් ඉතින් යන්න හදිස්සියේ තනි කකුලක් උස්සගෙන ඉන්නේ ගෙදර යන්න බලාගෙන. ඔයක දැන් නැත්තම් පුටු ටික මෙතන දාන කොට ටික දාන ෂෝකේ ඉන්න තිබ්බනේ දැන් මොකක්වත් නැහැ. ඒ තරම්ම මේ හදිස්සි තක්කු මොකු හෝල් එකත් අප්සෙට් අරගෙන ඒ තරම්ම මේ යන්න ලෑස්ති කියලා දැන් අහනවා ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ප්‍රශ්න මතුවෙනවා. පස්සේ විඳ ගන්න ක්‍රමයක් නැහැ. ඉන්නකොට ප්‍රශ්න මතුවෙන්නේත් නැහැ. විස ගන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා. මේ මංගගේ කෙනෙක් අහන එක අසාධාරණ දෙයක් යන්නේ කියන එක. හැබැයි තනදිම අපි ඒ වැඩි අවුල් සහිත වැඩි ප්‍රශ්න සහිත තැන දෙයට බුදුමාකාර ප්‍රීගතියක් තියෙනවා. මොකද ඒකේ අපි අඳුනා ගැනීම වැඩිනේ. මෙහි ඉන්නකොට ඔක්කොම නිකන් ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට වගේ අපිට කිසිම අනන්‍යතාවයක් නැහැ. අපි නිකම්ම නිකන් කවුරු හරි තම්බල දෙන බතක් කාලා ඔය කවුරු හරි එළොප් පැදුරක බුදියන් ඉන්නේ නිකම්ම නිකම් මිනිස්සුනේ. ගෙදර ගිය ගමන් අඳිනවනේ දැන්. මම අක්කා මම අයියා ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ට බයිලා කී කිය ඉන්නකොට අර මිනිස්සුත් අවුල් කරනවා. ඒ මිනිස්සුන්ගෙන් ආය අවුලක් මතුවෙනවා. ඊට පස්සේ විසඳ ගන්න ක්‍රමයක්වත් නැහැ. ඕක තමයි සංසාරේ කියන්නේ ඕකට තමයි. ඉතින් මෙතන දැනට ඉන්න ඒ වගේ ප්‍රශ්න විසඳගත්ත කට්ටිය කවුද ඉන්නේ? ඊතර ගියාට පස්සේ නැවත මේකට සම්බන්ධී වෙන හැටි දන්න කවුද ඉන්නේ මේ සභාවේ? එක්කෙනෙක්වත් නැහැ. ඔව් කියුම් බෑනේ මොකද්ද තියෙන උපක්‍රමය කියලා. ඔය එතකොට මේ ප්‍රශ්න කරුට ඒ උත්තරේ සෑහෙනවද නැත්නම් ඊට අමතරව තව ක්‍රමසාවිදි අවශ්‍යද? ඔව් මයික් එක කැවන්න ඕනේ ඒට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ මම මේ ප්‍රශ්නේ හැව්වේ මේ ඊමේල් වලින් يعني ඒක ඊමේල් වලින් ඒ විදිහට අහලා උත්තරයක් ලැබිලා ආයේ එහෙම ඒ විදිහට correspond කරන්න පුළුවන් ඊමේල් address එකක්ද ඒ තියෙන්නේ එහෙමද නැත්නම් අපි ප්‍රශ්න දිගටම ඊමේල් එකෙන් එවලා ස්වාමීන් වහන්සේකට පිළිතුරු ලබා දෙනවද හැමෝන්ටම ඊමේල් නැත්නම් ඒගොල්ලෝ කොයි විදිහටද කරන්නේ කියන එක ඔයා අපි එක එකන විශ්ව දැන් දොස්තරුන්ට ඉන්න නෑ. ඒකට කාමරයක් හදලා දෙනවා. ඒ ප්‍රශ්නේ ඉවරනේ. දැන් ඉතින් දොස්තරුන්ට දීගාල ඔක්කොටම කාමර හදන්න බෑනේ. දොස්තරුන්ට ඊගාව එක්කනගේ ප්‍රශ්නේ තියෙන තමන්ට ඊමේල් තියෙනවනේ. එහෙමයි. දැන් ඉතින් ඊකින් යන්න බයිලා කියන්නේ යන්න එපා. තමන්ට තියෙනවනම් ඊමේල් එක එවලා බලන්න. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ ඊමේල් ක්‍රමය මේ වගේ ප්‍රශ්න විශ්වාසාරකට වැඩ පිළිවද්ද නැත්නම් හමස් පෙට්ටියට දාලා කවදාකවත් ආයෙ අහන්න නැති සලකා බලන ක්‍රමයක්ද කියලා. ඒක තමයි ක්‍රමය. හම එහෙම මුණ ගැහෙන්න එහෙම පුළුවන් වෙයිද? නෑ මං කරන්න දන්නේ කිසිම කෙනෙක් මුණ ගැහෙන්නේ නැතුව මේ ක්‍රමයේ යන ක්‍රමයක් හදන්න. මේ පුද්ගලික හම්බෙලා කටයුතු කරන්න ගියාම කවදාකවත් ඉවර කරන්න බෑ. මොකද කතා කරන්නේම අනවශ්‍ය දේවල්. මේ ඊමේල් කරනකොට කතා කරන්නේ හරියට ලියලා බලලා ඊමේල් එක බලලා ආයෙ බලන්න පුළුවන් නේ මම මේ ලියන දේ කරන දේ තේරෙනවද කියලා. මෙතන කතා කරන්න ගත්තාම ඔක්කොම වමාරන්න පටන් ගන්නවා. ඒකට බලහින්න අයටත් කාලේ නාචනවා මගෙත් කාලේ නාචනවා කියවෙන්නේ ඕන දෙයක්වත් නෙවෙයි. එදිනෙදා ඊමේල් එකෙන් කීපයක් හැදෙනවා. භාෂාව හැදෙනවා, ව්‍යාකරණ හැදෙනවා, ඉදිරිපත් වීම හැදෙනවා, කියපු දෙයට වග වෙනවා,
තමන්ටත් ඒකට සැදී පැහැදෙන්න ඕනේ. එහෙම ඒ පැත්තේ විනයක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි අපිට විශාල ගානක් එක එක වැඩ වැඩ කරන්න පුළුවන් ගාණක් තියෙන්නේ. නැත්නම් ඒක එකනෙක ඉතින්ලා කල්පනා කරන්න පටන් ගන්නවා. මයි මූණ දිහා බලාගෙන අර්ක කියනද මේක කියනද කියලා. ඒක මට පේනවා කාලය නාස්ති කිරීමක්. අනිත් එක මේ වගේ ඊමේල් නැත්නම් මේ පොදු සාකච්ඡාව මට ගොඩාක් සාධාරණයි. කාගෙත් ප්‍රශ්න විසඳෙනවා. එතකොට මේ සමහරෙකුට ඇති සබකෝලේ සමහරෙකුට ඇති පෞද්ගලික ප්‍රශ්න ඇයිටි AI වෙනුවෙන් කනකට ප්‍රකාශ කරන්න නොත් බොහෝ දෙනාට ලාභයි. නිරෝන් සර්ණයි ගල් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස් ප්‍රස්වාස සම්පූර්ණයෙන්ම සංසිඳී සමහර වෙලාවට සෑහෙන කාලයක් ඉන්නවා. ඒ අතර ශබ්ද ඇසීම, දැවිල්ල, කැසීම, මනායතනේ රූප සංඥා වශයෙන් ඊයේ දේශනාවේ පරිදි තේරුම් ගතිමි. සමහර ශබ්ද ඈනුම් යාම වැනි දේ ඇති වෙනවා. ඒවත් සංඥා විදියට ගත යුතුද? ඒවා ඇති වෙන විට අනිමිත්ත අවස්ථාව බිඳ වැටුණද සැක ඇති වෙනවා. කරුණාකර පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඒ භාවනා යම් මට්ටමකට ගියාට පස්සේ අපි වග වෙන්නේ, අපි විනයගරුක වෙන්නේ, අපි හික්මෙන්නේ, අපි ශික්ෂාගරුක වෙන්නේ කරන දේ ගැන විතරයි. ඊට පස්සේ වෙන දේ ඔක්කොම වෙයි. ඕන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිම දෙකින් කෙලස් ඇති වෙන්නේ නැහැ. ඒ සුද්ධ වශයෙන්ම අපිට දීලා තියෙන මේ ආශිර්වාදයක්නේ. ඉතින් කෙලස් ඇති නැති දේවල් මොනව ඇවිල්ලා ගියාම අපිට මොකෝ. ඒක මෙනෙහි කරන්න ඕනකමකුත් නැහැ. ඕනනම් මෙනෙහි කරයි කියලා ප්‍රශ්නකුත් නැහැ. පැමිණි දේෙන් කවදාකවත් බුද්ධ දනන්සේ අපිට වර්ධපටවන්නේ කරන දේට විතරයි වර්ධපටවෙන්නේ. ඉතින් මෙතෙන්ට යනකොට තමයි විශ්වාසය ඉන්න මම කායික ක්‍රියා කරන්නේ, වාචික ක්‍රියා කරන්නේ, මානසික අඩු ගන්න මෙනෙහි කිරීමක්වත් කරන්නේ. ඒතර මේ සියලු පැමිණෙන දේ වලින් පේනවා අපි යමක් නොකරට මේ ලෝකෙ වෙනම යන්ත්‍රයකින් යනවා. ඒව පිළිබඳව තැවෙන එක තමයි පුතත්ජනකම කියන්නේ. ඒවට නොතැවෙන්න නොතැවෙන්න තමයි බුදුරජාණන් සපට සඳහන් කරලා තියෙන්නේ. භවනා කරාට පස්සේ එන සියල්ලම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ අපට මේ අවස්ථාවක් වරයක් බුදුරජාණන් වහන්සේ ලැබලා දීලා තියෙනවා. ඉතින් මෙව්වයි තේ ඊට පස්සේ අරකට කරන්නද මේකට කරන්නද මේකට කරන්න කියලා නම් වශයෙන් අහනවායි කියලා කියන්නේ මේ අර මූලික කාරණාව තේරුම් ගත්තේ නැතිකමේ අඩුපාඩුවක්. තමන් වෙත සිටින කිසි දෙයකින් කවදාකවත් කියලා ඉස්සරස් වෙන්නේ නැහැ. ඒවට සැලෙන එක තමයි පෘථජ්ජනයගේ තියෙන මෝඩකම. ඒ ගැන කරුණා සර්වඥාතිනේ අනුකම්පාව. මේ මිනිස්මින් නොදැනුවත්කම නිසා තමන් වෙත පැමිණෙන දේ සියල්ලෙම තැවෙන. ඒ නිසා දරන්න බෑ. කොහොමඩක්වත් දරන්න බෑ. කරපු දෙයට පැමිණෙන දුක් නම් තණ්ඩුවන් නම් අපිට දරන්න පුළුවන්. ඒක තමයි මනුස්ස ශරීරය හැදිලා තියෙන්නේ. මේ වෙච්ච දෙයට තැවෙන එක ගැන ඒක ඉතින් අර ඉල්ලගෙන ඇඟේ දාගන්න කරදරයක්. ඉතින් ඊට පස්සේ අහනවා වෙච්ච දේ ඉක්කාවක් වුණොත් මොකද කරන්නේ? කැස්සක් වුණොත් මොකද කරන්නේ? කිඹිස්සක් වුණොත් මොකද කරන්නේ? තව නම් වලක්මට කිය හැකි. කොයි එකත් එකයි. අවසරයි සාමිනා. අත්‍යවශ්‍ය ප්‍රශ්නේ වගේ මේ දැන් හුඟක් වෙලා එක දිගට ඉන්නවා අනිමිත් අවස්ථාවේ. ඒකට පිටි ගමන් එක එක සද්ද ඇහෙනෝ ඇත්තටම ගණන් ගත යුතු නැති කියලා ඒ ඉබේම යනෝ නිකම්ම සාමිනාසේ කිව්වා වගේ සුම්මා ඉරි කියලා හැමම ඉන්නවා. සුම්මා ඉරි මාතෙන් වර කියලා දෙනවා. ඒක දන්නවා මම හොඳට තේරුවා. ඊදරි කතා කරන භාෂාවනේ. මේ ඇත්තටම නිකම්ම බලාගෙන ඉන්නවා. හැබැයි සමහර වෙලාවට සමහර සද්ද ඇහුණා මේ ඒක නිකන් අර සංඥාවට වඩා මට තේරුම් ගන්න බැරි කියන්නේ ඇත්තටම ඇත්ත ඇහෙන ලොකු සද්ද වගේක්. ඊට පස්සේ කීප සැරයක් ඈනුම් ගියා. ඉතින් මට ඒ වෙලාවේ ඇත්තටම මං ගැන සැකයක් හිතුණා. මට ඒක පුරු කරගන්න පැහැදිලි කරගන්න තමයි ප්‍රශ්න විශේෂයෙන්ම ලිව්වේ. උඩක ඈනුන් එහෙම යන්න පටන් ගත්තම නමුත් ඒ සද්ද ඇහුණා ඈනුන් ගියා කියන පැසිව් වර්ඩ් එකනේ දාන්න වෙන්නේ ඔකට. පැසිව් වර්ඩ් නම් දාන්නේ අකර්මකෙන් නම් සිද්ධ වෙන්නේ මේවට තැවෙන එක තමයි අපේ තියෙන නොදනුවත්කම අපේ තියෙන පෘථග්ජනකම. ඒක දන්නවනම් තමයි සද්ද ඇහුණා මනසින් ගත්ත සද්දයක් වා පිටින් සද්දයක් වා. මම ඉල්ලුවත් නෙවෙයි මට ආමන්ත්‍රණය කරත් නෙවෙයි. ඉතින් මට දුක් කරදර ගන්නවනම් එහෙම නැත්තම් මට ඈනුන් ගියා කියලා මට ඕනකමක් තුන දෙවිලයි ඈනුන් යවන්න. ඈනුන් යවට ඕනකට යවන්නත් බෑ. මේ පැමිණෙන වෙන දේවල් ඒ අපේ පරණ කර්ම ගෙවෙන දෙයයි අලුතෙන් කර්ම රැස් කරන්න මේ වෙලාවේ. ඇත්තටම මේක ඇති වෙන වෙලාවේ ස්වාමීන් වහන්සේ මම ඒක ප්‍රශ්නයක් විදිහට ගත්තේ නෑ. හැබැයි ආපහු මතක් වෙලා හිතුණා මේක
අරකට වඩා වෙනස් වගේ බවක් ඇති වුණ නිසා විතරක් පැහැදිලි කරගන්නම් කියලා. මොකකින් හරි මේ වෙන කාට හරි කරපු කරදරයකට ප්‍රතිසන්දීමක් වශයෙන් මේ වෙලාව අපිට විවේකී නොවද සද්දකින් හිරියර වෙනවා. ඉතින් මේ වෙලාවේ ආයමයකට සංස්කරණය කෙරුවොත් ආය අත්වෙන් කර්ම රැස් වෙනවා. ලස්සන රට ගෙවෙන එක තියෙයි. එතන වැරදි කර්ම පරිදි කර මොකක් කර්මයකට විපාකයක් වශයෙන් ඈනුමක් යනවා. ඉතින් ඒකට යන්න ඇරලා ගියා ගියාමයි කියලා යන්න ඇරියොත් ඉවරයි. මේක මොකද්ද දිග පළල මයින් එක ගත්තොත් ඒකට ආය සංස්කරණ රැස් කරනවා. අලුතින් කර්ම රැස් වෙනවා. ඉතින් අපිට දීලා තියෙන වරේ තමයි ඉගේක පළච්චාවයි අලුතින් ඒ මතින් කර්ම රැස් කරන්න එපා. නැත්නම් ප්‍රතික්‍රියා කරන්න එපා. ඇසියුම් කරන්න එපා. මේක ගැන හිත කරදර ගන්න එපා. ඊට ඉස්සෙල්ලා අපිට සිවිධ ශික්ෂාවකින් සරුවචනසේ කියලා දෙනවා කාය වචන දෙක ඉස්සලාම ශික්ෂා කරගනින් එසේ මනස සමාධියෙන් ශික්ෂා කරගනි මේක තමයි තුන්වෙනි ශික්ෂාව දැන් ඔබෙන් කෙරෙන දෙයක් නැහැ කියන්නේ ඔබ කරන දෙයක් නෙවෙයි දැන් කෙරෙන දෙයක් මේ සියල්ලම එක 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 නම් කර කර කිව්වත් පොදුය ගත්තත් මම සියල්ලම කෙරෙයි දැක්කේ නැතුව වගේ ඇහුවේ නැතුව වගේ දනුනේ නැතුව වගේ මලාසේ ඒ වුණාට අපේ හිත ඒතියෙද්දි අරව කරේ දා ගන්න හදනවනේ. අරව ඇඟේ දා ගන්න හදනවනේ. ඉතින් මේ වගේ හිතක් එක්කනේ අපි මෙතෙක් අලුත් හිටියේ. ඒකෝර අපිට හිතන්න පුළුවන් ද අපි කෙරේ සැලසුම් කරපු අපැත්තක තිබිච්ච අවේ අහක යන කුණු කොච්චර ප්‍රමාණයක් අරගෙන තැවෙන එක අපි පෘථග්ජනකම වශයෙන් මල් මාලයක් ඔළුවේ දාගෙන තැවිලා තියෙනවා. ඊට පස්සේ තැවේ අපි තැවෙන්නේ නැතුව හිත හදාගත්තයි කියමු. තව තැවෙනකොට කිව්වොත් ඕක ගැන ඔච්චර තැවෙන දෙයක් නැහැ කියලා මිනිහ ගහනවා අපට. එයා කියන්නේ මම අම්මා කෙනෙක් වශයෙන් මං තැවෙන්න ඕනේ මම තාත්තා කෙනෙක් වශයෙන් තැවෙන්න ඕනේ මම එයා වගකීම් පටවගෙන ඒ තැවීම් ටික තමයි මේ කරේ තියන විදිහනේ බුදුරජාණන් කියනවා පටව ගන්නත් එපා තැවෙන්නත් එපා කියේ අමාරුකම තියෙන්නේ ෆිසිකල් නෙමෙයි කිසිසේත්ම කායික අමාරු අපේ මනස කැමති නෑ දුක් නැතුව ජීවත් වෙන්න අපේ මනස කැමති නෑ ආතති නැතුව ජීවත් වෙන්න අපේ මනස කැමති නෑ අසහනයක් නැතුව ජීවත් වෙන්න ඉතින් ඒ නිසා මේ අසහන ගොඩක් තමයි මේ උදේ ඉඳලා හන්දනකට රැස් කරන්නේ රැස් කළා ඉතින් චරිචුරු ගන්නවා ඉතින් බුදුහන් කියනවා උඹට ඕනකම තියෙනවා උඹ රැස් කරන්නේත් නැහැ ඔය සර්බලධාරි දෙවියන් ආසේ රැස් කරපු එක්කොත් නෙමෙයි හේතුඵල ධර්මයකට උඹ තැවීම විතරක් පුද්ගලික අයිතිවාසිකමක් කරගෙන තැවි තැවි ඉන්නු අනේ සතාට පුතජනේ කියලා කියන මේක දැනගෙන මේ කරපු දෙයට නම් කමන්නේ ඒකට කොහොමද බින්දිනේවයි හිතලා කරපු දේවල් ඒ ටිකට මම බාර ගන්න කැමති අනිතේවට මම අනුගේ ළමයි ගුප්පෙන් සාහජ කොට මම අසං කරන්නේ මගේ ළමයි ගුප්පෙන් සාහජ මම අසං කරන දෙතර සරණයිස ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මම ආනාපානයේ දෙස බලා සිටීමයි කරන්නේ හුස්ම රැල්ල සංසිඳන පසු මම මෙතෙක් කළේ නැවත හුස්ම සෙවීම අනිකුත් පේන දැනෙන දේ සතිය පිටකොස් ඇති බව සිතුවා ධර්මදේශනාව අවසානයේ මම තේරුම් ගත්තා මම සංඥා රූප හඳුනාගෙන නැති බව. අද දින එම අවබෝධයත් සමග හුස්ම රැල්ල නොපෙනී ගිය පසු සංඥා රූප හඳුනා ගැනීමත් එම සංඥා රූප මට මට මගේ ආත්මය නොවන බව තේරුම් ගත්තා. මෙය මනස්කාරයන් කීප විටක් යම් යම් රූප සංඥා වලට මෙනෙහි කරත් ඇහෙන්නේ නැහැ නේද පිටිපස්සට? ඇහෙනවද? එක වේලාවකින් මානසිකාරයක් නොකර මාගේ ආත්මය නොවන දෙයක් ලෙස බලා සිටීමට හැකි වුණා. මෙසේ පරයන්කේ පය දෙකහමාරක් පමණ සිටියා. හරිම සෑහළු ගතියක් තිබේ. නමුත් පරයන්කේ නැගිට පසු නැවත පරයන්කේට යාමට සිද්ධේ. එම විවේකයේ අවශ්‍ය බව සිටියේ. සුළු ක්ලාන්ත ගතියක් මැනිජයක් දැනුණද වෙහෙසකාරී බවක් නොදැනේ. මම වටහාගත් ආකාරයේ නිවැරදිද පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔය කියන්නේ වටහා ගත්තට මේක සත්‍යක්ෂණය කරන්න සාක්ෂාත් කරන්න මේ වගේ සිද්ධි ලක්ෂ ගාණක් වෙන්න ඕන. ඒක නිසා මේ වෙච්ච දවසට බුදු වුණා වගේ හිතෙනවා. අදි තක්සේරුවට යනවා මට තේරුණා කියලා හිතෙනවා. ඒ වුණාට ආයෙසර ටික වෙලා ගිහලා ආයෙසර කර පරණ පුරුදු පටලවිල්ල මේනවා. ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා නිකන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂෙන් ගිහලා ඕන දවසක ආයෙ හරි ගියාට පස්සේ එදාට ආයෙත් අධිතේක් සිරුවට වැටෙනවා. ඉතින් මේ විදිහට ලක්ෂ වාර ගාණක් වෙනකොට Tamanṭama තේරුම් පටන් අර ගන්නවා මේවා කෙලෙසුණාට හදන්න පුළුවන් හැදුවට කෙලෙසෙන්න පුළුවන්. ආහන් ඒ තත්ත්වයටදී මම මේ කාටවත් නොකිය මගේ මල්ලේ ඇතුලේ මේ කරගන්න පුළුවන් දවස එනකොට එයා තනියෙන් භාවනා කරන්න පුළුවන් සුදුසුකමකට එනවා. එතකම්ම එයා අර කෙනකොට යාට චරිචුරු ගන්නවා මේකේ නොට මෙයාට චරිචුරු ගන්නවා අර අද්දකීම් අධිකම තියෙන.
ඉතින් ඒ අද්දකීම් මදිවකම තියෙද්දි සාසනයක් නොතිබුණොත් එයා ඉවරයි. කවුරුවක්වත් නැහැ යට උදව් කරන්න. සාසනයක් තියෙන නිසා අපි කියන්නේ කරාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා. අපි මේ ප්‍රශ්න හදා බෙදාගෙන වරක හොඳ උත්තර ලැබෙනවා වරක වැරදි උත්තර ලැබෙනවා නමුත් කරගෙන යනවනේ. ගියාට පස්සේ දවසක් ඉඳන් මේ චරිචුරුකක අඬා කරා පස්සට යනකොට චරිචුරුකේ ඇවිල්ලක් නැහැ ඇඬිල්ලක් නැහැ. මේක දරා ගැනීමේ ශක්තිය ප්‍රතිශක්තිය තමන්ගේ හිතට එන්න පටන් අරගන්න. ඒකත් තව ඉදිරි ගමනක ඉදිරි ඥානයකට තව පදනම් වෙලා මේක දිගින් දිගට රිෆයින් වෙවි සුද්ධ වෙවි පුදුම ගැඹුරකට යනවා. දැන් ගොරොසු දේවල් වලින් අල්ලගෙන ඒ දිගට යන ගමනක් තියෙනවා. ඉතින් මේට අවශ්‍ය කරලා තියෙන මේකට සුසු සංකල්පය සම්මා සංකප්පය ආකල්ප සම්පත්‍ය සම්මා දිට්ඨිය යෝනිසමනස්කාරයේ හැදෙනකන් මේ කියන දෙමළ තේරෙන්නෙත් නැහැ. කලියුත් දන්නෙත් නැහැ. කොරස්කට අත දා ගන්න බැරුව දඟලනවා. ඉතින් මේ හැම කෙනෙක්ම ඇවිල්ලා තියෙන හැම දඟලලා තමයි. වෙන ක්‍රමයක් නැහැ. කරලා මෙන්න මේ ටිකයි කරන්න ඕනේ කියලා තීරුම් අරගන්න එකට එයින් එහාට 100%ක් හරිනක මේකයි කියලා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා කවදා හරි තීරුම් ගත්ත දවසේ අධිතක්ෂීරවට පත් වෙනවා කියන එක සාධාරණයි. මොකද හේතුව ඒ තනම් සතුටක් ඇති වෙන වෙලාවයි. නැවත ඊගාට පස්සේ ආයේ සතුට ආයේ බින්දුවටම බහින. ආය ඇති වෙනවා. ආය නැති වෙනවා. අන්න ඒ අතර වාරදී භාවනා පාවන දිගට කරගෙන ගියොත් තමන්ටම තමන්ගේ වශීතාවය හැකියාව චිත්ත විශ්වාසය වැඩෙනවා. ඒකට තමයි අපිට ජීවිතයක් හම්බෙලා තියෙන්නේ. ඒකට තමයි අපි මේවා භාවිත බහුලීකත කරන්නේ. එනේන හැම දුකකදීම අපේ ආයුධ පාවිච්චි කරලා බලනවා මේ කියන දේ හරිද කියලා. ඉතින් මෙව ඇත්තටම අර භාවනා වැඩ පිළිවෙලදී හම්බෙන මුල් සිලිලාර මුලින් හම්බෙන ආධුනික අත්දැකීම්. ඉතින් ඒකදී මම මේ ඇති කරන්න හදන්නේ අත්දැකීම් නැති උනායි කියලා කනගාටු වෙන්න එපා. ආය හදන්න. නැති උනට හදන්න පුළුවන්. හැදුවට නැති වෙන්න පුළුවන්. අන්න ඒකයි ඊගාව පාඩම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. මම ආනාපානයේ දෙස බලා හිඳීමයි කරන්නේ. ආශ්වාසය ප්‍රශ්වාසය හොඳින් ප්‍රකට වේ පෙනී එක්වරම සියුම් වී ක්ලාන්ත ගතියක් මෙන් මම නැති වී යයි. එය ශනිකවම නැවත මම ඉන්නා බවට දැනේ. ඇතැම් විට ආනාපානය පරදා කායික වේදනාවන් මතුවේ. මේ මුල් අවස්ථාවේ දරාගත නොහැකි බවද නිතර මතුවීම නිසා එම තත්ත්වේ දරාගත හැක. එම අධික වේදනාව ලෙස බලා සිටින විට වරන් ඇතුළේ ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට නොවන නිසා වනාන්තරයේ තිබෙන අනිකුත් රූපයෙන් තවත් රූපයක් පමණක් බව කය රූපේ වැටේ. එම අධික වේදනාවද සාමාන්‍ය දෙයක් මෙන් වැටේ. මෙසේ තිබියදී නැවත එකවරම ආනාපානයේ සියුම් ලෙස දිස්වන වාරද තිබේ. ඇතැම් විට මේ වේදනාව දරාගත හැකි සාමාන්‍ය දෙයක් බවට පත් වී ආලෝකයේ මතුවන අවස්ථාද තිබේ. ඒට ශාන්ත ප්‍රණීත සුවයක් දැනේ. ඇතැම් විට ආලෝකයේ මතු නොවුනද මුකුත්ම නැති නමුත් සුවදායක තත්වයක් මතුවේ. මේ තත්වය තුළ පරයන්කේ දිගටම සිටීම නිසා මුලින්ම ආනාපානය හා වේදනා නොමැති නිසා පරයන්කෙන් නැගිට්ටද ධර්ම දේශනාවේ පිහිටෙන් මම මේ තත්වය මතුව විට දිගටම පරයන්කේ සිටීමේ. මැදදී සමාන මුලදී නැගිටීමට හා සක්මන් කිරීමට හිත කීවද මම එයද මැඩගත්ෙමි. කායික පීඩාවක් ඇති නැති ඉතා සැහැල්ලු නමුත් බලා සිටීමට නිමිත්තක් මතු නොවුනත් එලෙසම සිටියේදී ක්ලාන්ත වෙන්නක් මෙන් දැන ගොස් මම නැතිවි ෂණිකව නැවත පය තිබෙන බව ප්‍රකට වේ. නමුත් මේ තත්වයේදී වෙහෙසකාරී වැඩකයේදී ඒ අවසන් වී ලැබෙන විවේකයක් මෙන් සුවදායකය. මේ තත්ත්වයේ ගැටලුකාරී නොවුවත් ඉදිරියට යෑම සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකම විශේෂම රහිත මේ වගේ දෙයකට ලෑස්තිලා යනවයි කියන එක ලොකු ඉමුනිටි එකක් ලොකු ප්‍රතිශක්තියක්. ලෑස්තිලා ගියේ නැත්නම් අපි සම්පූර්ණ චප්ප වෙලා හොදි බහිනවා. ලෑස්තිලා ගියොත් කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. ඒක නිසා ඒකයි අපි පරියන්කේකදී වැඩමුළුවකදී ඉගෙන ගන්නෙ. ඊට පස්සේ අපි සමහරවිට මේ වගේ දේවල් ලෑස්ති නැතුව ගිහිල්ලා චප්ප වෙලා දුරරේලා හිත කඩාවැට පරදින වෙලාවලුත් එනවා. සමහර වෙලාවල් වල ගෙදරතොර ඉඳලාටුණත් මේ වැනි දෙයකට මූණ දෙන්න ලෑස්තිලා ගියාම මේවා බොහොම පුංචි දේවල් දරන්න පුළුවන් තත්ත්ව බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට මේ පරාජයයි ජයයි දෙක හරහා තමයි මේ පන්නරේ හිටින්නේ. නැවත නැවතත් මේ වෙනකොට යකඩෙන් බාල්දියක් හදලා ගැල්වනයිස් කරා වගේ
එහෙම නැත්නම් එන්න තක් දීලා ප්‍රතිශක්ති ගොඩනගා ගත්තා වගේ ටිකෙන් මේක පන්නරේ ලබන්නේ දුකෙන්මයි වැරද්දකින්මයි අමලියකින්මයි කරදරයකින්මයි කවදාකවත් සැපකින් නෙවෙයි. ඒ නිසා මේ දුකම ආයෝජනය කර කර ප්‍රතිචක්‍රීකරණය කර කර අහක දාන හැම කුණු කන්දලයක් එකතු කරලා හොඳ කොම්පෝස්ට් වලක් හදනවා වගේ මෙතෙක් කල විසි කරපු අපද්‍රව්‍ය සියල්ලම හදලා ලෝකේ හොඳම සමබර කාබනික පොහොර හදාගත්තා වගේ හම්බෙච්ච මනුස්ස ජීවිත වැඩ ගන්න. ඒ නිසා ඉස්සරහට එන ප්‍රශ්නවලදී අවදිභාවයට සතියට ලෑස්ති වෙලා යනවා කියන එක සූදානම් ශරීරය කියන එක ආන්න එක ලැහැත්ති කරගෙන යන්න ඒක තමයි අපිට තියෙන ලොකුම ආයුධේ ඕනම දෙයකට. ඒක ඇති කරගෙන දිගට පවත් ගන්න පුළුවන් වෙන්නේ යෝගාවචරිකුල විතරයි. අනිත් ඔක්කොමලා මොන හරි කරපු ගමන් ඇති විවේක ගන්න ඕනේ. යෝගාවචරයට විවේකෙන් ඉලක් නැහැ හැම වෙලාවෙම විවේක වෙනවා. ලොකු සංසයකට පාවිච්චි කරපත්‍රේ විස්රාමයේ කියන එක. හැම ඉරියව්වෙම විස්රාම වෙනවා. ඉඳගෙන හිටියයි කියලා විස්රාමයි. සක්මන් කරනකොටත් විස්රාමයි. වැඩක් කරනකොටත් විස්රාමයි. ඒක නිසා 55 විස්රාම ගන්න දෙයක් නැහැ. කොයි වෙලාවෙත් විස්රාමයේ තමයි තියෙන්නේ. දැක්කේ නැත්නම් හිතා ගන්න බැරි නම් පූසෙද්දියා බලන්න. පූසයි හැම ඉරියව්වෙම පුදුමාකාර සහැල්ලුවකදී ඉන්නේ. කිසිම දවසක පූස නැහැ. දෙඟලිilla. එනතම මාළු ටැංකිය දිහා බලන්න. මාළු රෑ දවල් දෙකේ කවදාවත් ඇස් දෙක වහන්නේ නැහනේ. විවේක ගැනීමක් නැහනේ. දිගටම වැඩ. මාළුගේ තවත් හොඳ ගතිය තියෙනවා පස්සට යන්නෙත් නැහැ. ඉස්සරහට මේව එන්නේ යෝගාවචර වෙන්න ඕනේ. එහෙම නැතුව අපි ඕකන මේ ජිම්නාස්ටික් කරන්න ගිහිල්ලා, රෙස්ලිං කරන්න ගිහිල්ලා, ජොගින් කරන්න ගිහිල්ලා ඕවා නිකන් පිස්සු කෙලි. ඒව එකකින්වත් ගන්න බෑ. නිතරම අවදියෙන් ලෑස්ති මනසකින් කරගෙන යන්න. එතකොට තීරුම් ගන්න පුළුවන් බුදුහාමර කොහොමද දවසට පැය 18ක් වැඩ කරේ. පැය අවුරුදු 45ක් එක දිගට එක දවසක් බුදුහාමර ලීව් ඉල්ලලා තියෙනවා, ෂෝට් ලීව් ඉල්ලලා තියෙනවා. එක දවසක් නෑ. ඒ 18යි ක දිගට වැඩ කරා. අන්තිම ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකේ 7-5ක්වත් නැහැ, පෙන්ෂන් නැහැ, මොකක්වත් නැහැ. අපි වැඩක් කරන්න ගියාම කොච්චරක් අනම්මනම් අරයට ෂෝට් ලිව් ඉල්ලයි, ඕවර්ටයිම් ඉල්ලයි. මේ මොකද කරන්න වැඩ පාච්චල් බාල්දු වැඩ හින්දා තියෙන. හරි වැඩේ කරන මොන දෙයක්වත් නැහැ. පටන් ගත්තාම එන්ජින් එක ස්ටාර්ට් කරා වගේ ඔහේ අනේකයි තියෙන්නේ. ඒකට අපිට ඇති වෙන්න හම්බ වෙනවා ගෙදර දොරේදී. හැම දෙයකටම ලෑස්තිලා යන්න. ලැස්තිලා යන්නම් මාන්නකාරකමත් එක බෑ. මම එන්නකොට ඕන දෙයක් වෙන්න පුළුවන්. වෙන දෙයකට ලැස්ති වෙනවා මිසක් මට මේ දේ වුණේයි කියලා අහන්න යන්න එපා. කායෙන් අහන්න. ආන්නේ ලැස්ති මනස ලැස්ති වුණා මේ දවස් 10 ඇතුළත මම හිතනවා අපේ වැඩමුළුව සාර්ථකුණයි කියලා. ලිඛිත ප්‍රශ්න අවසානයි. පැය භාගයක් ගිහිල්ලා තියෙනවා. ලිඛිත ප්‍රශ්න සමාප්ත වෙලා තියෙනවා. වෙන මොනවාර කියන්න කරන්න දෙයක් තියෙනවා ඉවර කරලා අපි වැඩමුළුවේ නිමාව සටහන් කරන්න හදන්නේ. රැස්විනාද මම භාවනා කරලා මේ දැන් අවුරුද්දක් විතර මට පොඩි ගැටලුවක් ඇවිත්ිනවා මේක විසඳගන්න මේ ආරන්නේ එක් ස්වාමිනාස කෙනෙක්ගෙන් දැනගත්තා මේ ඒක කරායේ මට හරි කියනවා මම මේ අපේ ස්වාමින්වහන්සේගෙන් මේ කර්මස්ථානයක් ඉල්ලාගෙන මෙතන මේ මගේ සංසාර ගමන කිටිකර ගැනීම තමයි මට උපකාර වෙනසේ මගේ අනුකම්පා කර මට මේක කියා දෙන මෙන් ඉල්ලා සිටිනවා මම ආනාපාන සති භාවනාව කරගෙන යනකොට මේ මට තේරුණා වැටහුණා ඇතිවීම නැතිවීම දෙක නැති ඇති වුණා ඊට පස්සේ භාවනා කරගෙන ගියා කරගෙන යනකොට මගේ මේ මූණ හැමතැනම නලියන්න පටන් ගත්තා ඒ නලියෑම නිසා මට මේක කරගන්න බෑ දැන් හරි අපහසුවත් පීඩාවක් විඳිනවා ඒ ගැන මට උපදේශයක් දෙනමින් ඉල්ලා සිටිනවා භාවනා නොකර හිටපම හරි එනවනේ ඉතින් භාවනා කිරීම නිසානේ නලියන එක එන්නේ. දැන් නැත්තම් හම්බෙලාම තියෙනවා. නිතරම මේ හැම තිස්සෙම චලනය වෙනවා. හරි මං කියන්නේ ඒක භාවනා කරපු නිසා ඇතිවෙච්ච දෙයක් කියලා තමන්ගේ මනසට තේරෙන්නේ නැත්තම් භාවනා නොකරත් තියෙන එකක් කියලා. ඒක මට භාවනා
භාවනා කරන කර ඒ කරන දවස් තමයි ඇති උනේ. ඔය නිසා භාවනා කරනකොට මේක ආන දැන් භාවනා දැන් දොස්තරලා බෙහෙත් දෙනකොට කියන්නේ මොකද්ද මේ බෙහෙතෙන් කරප්පන් આવොත් බෙහෙත නතර කරපන් කියලා නේ කියන්නේ. එimhe ගහලා තියෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන්. ඉතින් දැන් භාවනා නොකර ඉන්නකෝ ඉවරනේ ප්‍රශ්නේ. මොකද්ද එතකොට එතකොට මම දෙන උත්තරේ ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? බෙහෙත් ගත්තා බෙහෙතට අඩු වෙන්නේ. බෙහෙත් ගන්න එක නෙමෙයි මම කියන්නේ බෙහෙත නෙවෙයි බෙහෙතක් ගන්න ඕනේ භාවනා නොකලත් තියෙනවා නම් ඕක. දැන් ඕක භාවනා කරනකොට විතරයි එන්නේ. ඒතර භාවනා නොකර හිටපුවාම මොකද්ද මතුවෙන ප්‍රශ්නේ? ඒනත් අපි ළඟ ඉන්න හොඳ ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් මන් දෙන්න. කිසිම කරදරයක් නැහැ වහා මේ අත ළඟ තියෙන උත්තරේ. මට දැනගන්න ඕනේ මේක භාවනා කිරීම නිසා මතුවෙච්ච එකක්ද නැත්නම් මේක සාමාන්‍ය කායික තත්ත්වයක්ද කියලා. භාවනා කිරීම නිසා කිව්වේ. ඒනම් භාවනා නැතර කළ බලන්න. එතකොට මොකද්ද හිත මේ මම දෙන උත්තරේට මොන වගේ ප්‍රතිචාරයක්ද කරන්නේ? නැත්නම් තුන්වෙනි විකල්පයක් දෙන්න පුළුවන්. මේක තියේදී භාවනා කරන්න. නිතරම දැනීමේ තියනවා නිතරම. හරි මේක තියේදී භාවනා කරන්න බැරිද? භාවනා කරන්න බෑ. මොකද්ද බැරි කාරණාව? බැල් කියන්නේ අර ඒකට තමයි හිත යන්නේ දැන්. ඒක හොඳයි ඉතින් අරමුණක් අරක වෙනකොට දැන් හොඳ එකක් හම්බෙලා තියෙනවා. එන අලින ගතිය අරමුණු කරගෙන ඒක භාවනා කරනවා. මේමත් කර ඒක නිකන් පීඩාවක් වගේ දැන්. හරි පීඩාවම භාවනාව. පීඩාව අරමුණු කරනවා. එහෙමයි. ඉතින් හිතනවාද ඔහොම නැතුව මේ දුක්ඛ සත්‍ය කියන එක පීඩාවකින් තොරව අවබෝධ වෙයි කියලා. නලියවීමකින් තොරව අවබෝධ වෙයි කියලා හිතනවා. එහෙම නැත්නම් භාවනා කළා මොකද්ද අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන්නේ? දුක්ඛ සත්‍ය නෙමෙයිද? එහෙමයි. මේක දුක්ඛ සත්‍ය නෑයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙමයි. මන්ද මට උත්තර හම්බුනොත් මට පුළුවන් සාකච්ඡාව මෙහෙමයි. එහෙමයි. ඉතින් ඒ මොන කරන්නේ? දැන් මොකද කරන්නේ? මේක තියාගෙන දැන් පළවෙනි බබා හම්බුනට පස්සේ දෙවෙනි බබා හම්බු වෙන්න වැඩ කටයුතු කරනවා පළවෙනි බබා මරන්න බෑනේ. ඒ බබා තින්දදී දෙවෙනි බබාට යන එකයි තියෙන්නේ. ඊට තුන්වෙනි බබා එනකොට අර දෙන්නවත් ත්‍යාණ කරන්න වෙනවා. ඒ නැත්තම් බබලන් නැති වෙන්න වැඩ කරන්න වෙනවා. ඉතින් සාමි බුදුරජාණන්සේ මෙච්චර ලස්සන මේ දුක්ඛ සත්‍ය ඉස්සරතියේදී කියන මූණ නලියන් නැත්තම් මට නිවන් දකින්න පුළුවන්. ඕන්න වැඩේ. මට නිතරම ඒක හරි නිතරම අම්බේ නිතරම භාවනා හරිනවා කියලා නේ කියන්නේ නිතරම කර්මස්ථානයක් තියෙනවා. අපි භාවනා කරනකොට මොන වගේ දේවල් ඉල්ල කරකට භාවනා කරන්න කියලා ප්‍රශ්නෙම පේනවා. දැන් හොඳටම ෂුවර් නේ. දැන් වැටුණා. මට දැකයි. දැන් හොඳටම ෂුවර් නේ නලියනකොට මම දැන් මෙතන කියලා. එහෙමයි. ඉතින් ඒක දැන් අර ආනපානට වැඩිය දැන් gedit අමුත් එක් නැවිලා තියෙන කයෙමයි. ඵලයන් කිව්වත් යන්නේ. දැන් වැටුණා. ඉතින් ඒසකට සතිය gedit පිටින්ම පහළ වෙලා. ඉතින් දැන් ආයි මයින් අහනවා ඒක නැති කරලා හැටි. හරි වැටුණා. අර ලස්සන සතියක් ඇවිල්ලා තියෙනවා. සතියට අරමුණක් ඇවිල්ලා තියෙනවා. ඒක දැන් ඵලයන් කිව්වත් යන්නේ ටිකක් තියෙනවා. දැන් කියනවා අනිවාර්ය කොහොම හරි කරලා හුනියමක් කපලා හරි ගමන සාන්ති කර්මයක් කරලා හරි ගමන මේ සතිය කඩලා දෙන්නයි කියලා. එහෙමද කියන්නේ? නෑ. දැන් වැටුණා මට හරි දැන් තේරෙනවා. තව ටිකක් ඇඬුවා නම් හරි එනවා. තව ටිකක් වැටේනවා. ඊයින් සමේ භාවනාවක් වෙන මොනම දෙයක්වත් බාර ගන්න කැමති නෑ. මොනවද ඔළුවේ තියාගෙන ඉන්නවා. භාවනාවකට මේක වෙන්න ඕනේ මේක නොවේ යුතුයි කියලා. ඉතින් කොහෙද අනිත්‍යයක් වැටෙන්නේ අපිට? අපි සැලසුම් කරන තියෙන්නේ භාවනා කරන මේකයි පේන්න ඕනේ. මෙව්වා පේනවනම් භාවනා වැරදි කියලා අපේ හිත අපිට දෙනවා ලනු. අපි ගුරුරුත් අපිට දෙනවා ලනු. පොත්පතුත් තියෙනවා. නමුත් මේ මෙච්චර ප්‍රත්‍යක්ෂයේ අස්පනා පිට පේන දේ ප්‍රතික්ෂේප කරන එක නෙමේ අස්පනා පිට පේන දේ ප්‍රතික්ෂේප කරන්නේ මේ රණ්ඩුව. ඒ තරම් අපේට මායාකාරී. ඒ තරම් අපේට ෂටයි. ඒ තරම් අපහිත වංචනිකයි. මේ අස්පනා පිට පේන දේ Taman දන්නව හොඳටම මේ මූණේ තියෙන නලියවිල්ලක් තියෙන මේක කයෙමයි. බොරුවක් නෙවෙයි. අස්පනා පිට මම දැන් මෙතන ඉන්න හොඳම අරමුණක්. අනේ මේක නිවිවසන්න බෑ කියනවා මේක නැති කරලා දෙන්න කියලා කියනවා භාවනා කරා. ඒ කියන්නේ වතුර ටිකක් ඉල්ලලා කියනවා මේ වතුරේ මට තෙත ගතිය නැති කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. කොහොම හරි කරලා වතුර ටිකක් දෙන්න මට තෙත ගතිය අයින් කරලා. ඒකල කියන මේ දුක්ඛ සත්‍ය අවබෝධ කර දෙන්න පෙලෙන්නේ නැතුව තැවෙන්නේ නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කර දෙන්න පුළුවන් වේද? පෙලනකොට පිරිත් නුල් ගැට ගන්නවා. පෙලනකොට සාන්ති කර්ම කරනවා. පෙලනකොට මේ පස්කවි නෙවෙයි සෙත් කවි කියවනවා.
පෙළියම නැති කරලා ඉල්ලන දුක්ඛ සත්‍ය ලැබේවා කියලා හරි වතුරේ තෙතමනේ නැතිව ඉල්ලනවා වගේ. හොඳයි අපි ඊගාට මොකද කරන්නේ?